ගොඩක් කටිය අහලා තිබ්බ නිසා මම මගේ ටී කෝණේ කෝගලන්ට ගේන තීරණේ කරා. මේක මගේ ජීවිතේ ගත වැදගත් තීරණයක්. CS එකක් දාලාම එහෙනම් වීඩියෝ එකට යමු. Hi guys මම ඩෙම් පසනෝන. අද අපි වීඩියෝ එකකින් බලමු කාලයකට කලින් මම වීඩියෝ එකක පෙන්නපු මගේ ටී කෝණ එක. මේ තියෙන්නේ ඉතින් Nescafe. මේක ලාත්තේ වලට එහෙම නැත්නම් කිරි වලටම කිරි කෝපි හදන්නම විශේෂ වෙච්ච Nescafe වර්ගයක්. ඊට පස්සේ අපි ගාව තියෙනවා Camomilla. කමොමිල්ල කියන්නේ සාමාන්‍යයෙන් තේ වගේ බොන්න පුළුවන් කමොමිල්ල මලෙන් හදන පානයක්. මේක ටිකක් කාල්ම වෙන්න, ඒ කියන්නේ කාම් වෙන්න, නිවෙන්න හොඳයි. ඉතින් ගිනිපුක් ගායේ තියෙන අයට මේ තියෙන්නේ තේ වේර්දේ කියන්නේ ග්‍රීන් ටී. ගත්තයින් ගත්ත සාමාන්‍යයෙන් දෙක තුනයි බිවෙලම ඊට පස්සේ එතන ඉතින් ඕමනේ අපේ ග්‍රීන් ටී බිල් ගන්නකම් ඇඟේ තෙල තේ බොන්න ඕනේ. ඊට පස්සේ තියෙනවා මම ආසම දේ ජින්සෙන්. කවදර ළමයි මම මැරෙන්නේ ජින්සෙන් බීලා වැඩි වෙලා මොකක් හරි වෙලා. ජින්සෙන් කියන්නේ සාමාන්‍යයෙන් චයිනීස් පානයක්. ජින්සෙන් කියන ගහේ මුලින් තමයි ඕව හදන්නේ. ඉතින් මේ තියෙන්නේ ඕර්සෝ. ඕර්සෝ කියන්නේ කෝපි වගේම නැත්නම් ඉතාලි භාෂාවෙන් වලහටත් ඕර්සෝ කියලා කියන්නේ. මේ ඇවිල්ලා වලස් කෙඳි කියලා එතකොට අපි හිතමු. එහෙමනම් වලස් කෙඳි පානේ. මේ තියෙන්නේ රෝස වතුර. ඔයගොල්ලන්ට මතකද මම මේ ඉන්ෆියුස් ටී එක ගත්ත මගේ චයිනීස් සුපර් මාකට් බ්ලොග් එකේ. ඉතින් මේක රසම රසයි, සුවඳයි, හරිම ෂෝක්. මම මේකටත් ගොඩාක් ආසයි. ඉතින් ඊට පස්සේ මෙතන තියෙනවා වදමල් තේ, ඊට පස්සේ නිල් කටරොළු මල් තේ. මේවනම් මට ලංකාවෙන් කාලෙකට කලින් එවපුවා. වැඩි පාවිච්චි වෙන්නේ නැහැ. හැබැයි හොඳයි. එක්ස්පයර් වෙලා නැහැ. හොඳට තියෙනවා. ඉතින් හිතන ගමන් බොනවා. මේ තියෙන්නේ තේකොළ. මම සෙස්ටා තේ කොම්ම මේ දවස් ටික පාවිච්චි කරන්නේ සෙස්ටා එකේවා. එතනින් පොඩක් පහලට වෙන සීනි තියෙනවා, ඊට පස්සේ තේකොළ තියෙනවා, ඊට පස්සේ කෝපි තියෙනවා. සීනි, කෝපි, තේ, කිරි, තේ ඔක්කොම තියෙනවා. ඉතින් මේ ඔක්කොම තියාගෙන ඉතින් ඉන්න. දැන් ඉතින් අහඹු ලෙස ඔන්න මම තෝරගන්නවලු. ඉතින් බොන්න ආසමයකලු තේරෙන්නේ. ඉතින් හොඳේ මේ අහඹු ලෙස හොඳේ මේ හිතලා නෙමෙයිලු හොඳේ. ටී කෝණ එක බලලා ඉතින් මහන්සිත තිනේ යන් අපි ජින්සෙන් චුට්ටක් බොන්න. මේ ජින්සෙන් ළමයි ඇඟට හයිය එන්න හැම හොඳයි. මෙහෙම කිරි ටිකක් අරගෙන ඉතින් චූට්ටක් දාලා රත් කරගන්නවා මේකට. සාමාන්‍යයෙන් ජින්සෙන් දාලා කපුචිනෝ හදාගන්නත් පුළුවන්. නැත්නම් අර කෝපි පොඩ්ඩක් බොනවා වගේ ජින්සෙන් පොඩ්ඩක් බොන්නත් පුළුවන්. ඉතින් මම නම් යූස් කරන්නේ Nescafe එකේ ජින්සෙන් එක. මේක බ්‍රෑන්ඩ් එකක් විදිහට හොඳයි අනිත් ජින්සෙන් වලට වැඩිය. මේක හොඳ ලේසි සෂේ එකත් හොඳට තියෙනවා. ජින්සෙන් පවුඩර් එක නැත්නම් ඉතින් චුට්ටයිනේ තියෙන්නේ. නිකන් ලෝභ කමට දාලා මේකේම නැහැ. මේක හොඳයි. මන් දන්නේ ලංකාවේ නම් මං හිතන්නේ ජින්සෙන් නැතුව ඇති. කොමාරි පිටරටවල ඉන්න ඇයි ඉතින් පුළුවන් නම් පොඩක් try කරලා බලන්න. ඊට පස්සේ මේ නුතෙල්ලා වගේ පන්දිස් තෙල්ලා කියලා තියෙන එකක්. ඒක නුතෙල්ලා වගේ අර මේ ස්ප්‍රෙඩ් එකක්, චොක්ලට් ස්ප්‍රෙඩ් එකක්, පෑන්කේක් එක ගාගෙන කන්න තමයි හදන්නේ. මේ ළඟදී තමයි මට මේ පන්දිස් තෙල් එක සෙට් උනේ. මේකේ චොක්ලට් ස්ප්‍රෙඩ් එක. ඒක නුතෙල්ලාකට වැඩිය රහයි අත්‍තරම. ඒක නිසා මම ඒකට ඇබ්බැහි වුණා. ඉතින් දැන් අපි මේ ටික දාගෙන ජින්සෙන් එහෙම ඔන්න දැන් මේ ටික දාගෙන හොඳට කලවම් කරලා බොනේ තමයි හදන්නේ. දැන් ඉතින් අර කිරි එක රත් වෙලා තියෙන්නේ. දැන් අපි මෙන්න මේ විදියට ජින්සෙන් එකට චූට්ට දානවා. මේක හරිනම් ඉතින් මං ගොනා වගේ මේක කලවම් කරේ නැහැ. මේක දාන ගමන් කලවම් කරන්නත් ඕනේ. නැත්තම් මේක කැටි ගැහෙනවා. ඉතින් දැන් පොඩ්ඩක් කැටි ගැල තියෙන ගණන් ගන්න එපා. ඉතින් හොඳට කලවම් කරලා කලවම් කරලා ඒ කැටි ගැතිය නැති කරගන්න තමයි හදන්නේ. කොහොම හරි ළමයි ඉතින් දවසක හවසක තේකක් ජින්සෙන් එකක් ඔය ප්ලේන් ටියක් ඉඟුරු කෝපි එකක් මොන හරි එකක් බොන එක තමයි ඉතින් මගේ නම් තියෙන ලල් එක. මම හැම වෙලේම කියන ළමයි ඔයගලන්ට බොන තේ කෝප් එකකින් පවා ඉතින් සතුටු වෙන්න කියලා. ඕකනේ අන්තිමට ජීවිතේ ඉතුරු වෙන්නේ නැද්ද මතක සතුට. ඕවන්නේ නැද්ද? ආ නැද්ද? හා මේක නම් අපි පොඩ ඉවර කළා දින් මේකට හරි ඉක්මනට වග කියනවා සාමාන්‍යයෙන්. දන්නවනේ අපේ ගෙදර ඉන්න චොකලට් පෙරේතෝ සෑහෙන්න. ඉතින් මෙන්න මේ වගේ චුට්ටක් අරගෙන චුට්ටක් මොනේ මේ ඉතින් මෙතන තියෙනවා ගොඩක්. ඒක පොඩ්ඩක් හොඳට අරගෙන ඉතින් මේ වගේ හොඳට ස්ප්‍රෙඩ් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් පෑන්කේක් හදාදින්න කම්මැලි ළමයි. ඉතින් ඒක නිසා මම හදපු පෑන්කේක්ම ගෙනාවා. නැත්තම් ඕක හදාද කරකෝ අයියෝ 18 සන්නිම නටන්න වෙනවා පෑන්කේක් එකක් හදාගන්න. ආ මේ ඇවිල්ලා ඉංග්‍රීසි පෑන්කේක් හොඳේ අර වෙස්ටර්න් ටයිප් එකේ. අපේ නම් අර වෙල්ල වැහුම් පෑන්කේක් නේ තියෙන්නේ. ඒක ඉතින් වතරයි මම නම් ඒවට තමයි ආස ඇත්තටම බොරු කියන්න ඕනේ නැහැ. ඉතින් මේවත් ඉතින් කනවා. මේ ඇවිල්ලා මේ අනිත් පෑන්කේක් ඒ කියන්නේ දෙකක් හදාගත්ත චොකලට් ගාලා දෙකක් හදාගත්ත මීපැණි දාලා. මම මේ පැණි දාලා ඇච්චර කන්න ආස නැහැ. උනට නිකන් රහයි. එහෙමත් ඉතින් අවුලක්ම නැහැ. එහෙම ඉතින් රහයි. ඉතින් මේ දින ඔන්න එනම් අපේ ටී ටයිම් එක ජින්සෙනුයි පෑන්කේකුයි ඔක්කොමත් එක්ක. මෙතන ඉතින් ජින්සෙන් විතරක් නෙමෙයි, සමහර දවස්වල කිරි කෝපි බොනවා, සමහර දවස්වල ප්ලේන් ටී බොනවා, සමහර දවස්වල කිරි තේ බොනවා. ඉතින් මෙන්න මේ වාහේ තමයි ඉතින් ගොඩක්ම මේ මේ ජින්සෙන් වලට එහෙම වග කියන්නේ. පෑන්කේක් වල ජින්සෙන් වලට පුදුම පෙරේතකමක් තියෙන, චොකලට් වලට එහෙම. ඉතින් අයියෝ කනවා කනවා ඉවරයක් නැහැ. මම නම් දන්නේ කොහෙන් නැවතියිද කියලා. කොමාලි ළමයි ඉතින් thank you so much ඔයගලන්ට වත්පිට එක හැමදාම අපේ වීඩියෝ බලලා subscribe කරලා like කරලා share කරලා ඔක්කොම කරන්න තියෙන දේවල් ටික කරලා ඉන්නවට ඉතින් අපි හරි ආදරේ ඔයගලන්ට. ඉතින් ඒකමයි මම මේ ඔයගලන්ට ජින්සෙන් ටිකක් හැදුවේ. ඉතින් චින්චින් කරන්නම් තමතුණා. මේ චින්චින් කරනවා කියලා කියන්නේ cheers කරනවාට. ඉතින් අපි චියස් කරලා පෑන්කේක් කාලා රස බින්දල් රසයි. අතරම මේම නම් රසයි බොඩු කියන්න ඕනේ නැහැ. චොකලට් ගාලා රසයි. අර මීපැණි ගාලා තමයි පොඩ්ඩක් උක්ක රහක් එන්නේ. ඉතින් ඒත් ඉතින් අර රහයි වගේ ඉතින් බොරුවට දාන්න නැද්ද? මම නම් ආස නැහැ. අපේ අයියා නම් ආසයි. කොහොමාරි ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ ටී කෝණ එක ඉවර වෙන්නේ. මේක හදාගන්න මම ගොඩක් මහන්සි වුණා. ඉතින් මට ගොඩක් සතුටුයි මේක ඔයගොල්ලන්ට පෙන්නුවට. ඉතින් ඕගොල්ලොත් ඕගොල්ලන්ගේ ටී කෝණ එක මට පෙන්නන්න. ටී කෝණ එක විතරයි, වෙන වෙන කෝනර්ස් ලානු පෙන්නන්න එපා. ඉතින් අපි ජින්සෙන් බීලා සතුටින් විසිර යන්නයි දැන් හදන්නේ. එහෙනම් channel එක subscribe කරලා video එක යාළුවන්ට පෙන්නලා comment එකක් දාලා අස්සේ දවසක ආයි ලස්සන video එකක් බලන්න. එහෙනම් අපි හම්බෙමු. අදට ගිහින් එනම් ciao.